මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය හුඟ දවසකට පසුව හීනයක් දැක්කා. අද ටෙලිවැකිය ඒ හීනෙන් ආරම්භ කරන්නයි සූදානම. තඩි ඇඟක් ඇති බඩ මහත ඇමති කෙනෙකු දඩස් ගාලා පාර්ලිමේන්තුව ඇතුලේ ඇදගෙන වැටෙනවා. ඒ එක්කම තව මේ අලුතින් පත් කළ රාජ්‍ය ඇමති කෙනෙකුත් ක්ලාන්ත වෙලා වැටෙනවා. අනේ ඒ දෙන්නව වට කරගෙන ඔසවන්න තව මැති ඇමතිලා 7-8 දෙනෙක් උත්සාහ කරනවා. නමුත් උස්සගන්න පුළුවන් වුණේ නැහෙනි. ඒ ඇයි බර වැඩි වෙලාද? නැහැ. මේ ඇමතිවරුන්ටත් ඇඟට පණ නැහැ. අර වැටිච්ච දෙන්නව උස්ස ගන්න තරම් මේගොල්ලන්ටත් හයි හත්තිය නැහැ. මොකද්ද හේතුව? අනේ මේගොල්ලන්ට කන්න නැහැ, බොන්න නැහැ. දැන් ඒක ගැන හොයන්න අන්තිමට ජනාධිපති රනිල් කමිටුවකුත් පත් කළා. මේ කමිටු වාර්තාවේ තියෙන්නේ දින කීපයක්ම හරි හමන් කෑමක් කුසට වැටිලා නැහැ කියලයි. ඒ අතරවාරේ ඉතින් ඔන්න මේ කතානායක දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුව කල් දැම්මා. අප්පොච්චියේ ඒ එක්කම හෙන හයියෙන් හැඳි ගෑරෙප්පු ගැටෙන හඬකුත් ඇහෙන්න පටන් ගත්තා. හැබැයි මම තාම ඉන්නේ හීනේ. හොඳේ ඇහැරුණේ නෑ. අනේ පව්, පාර්ලිමේන්තු කැන්ටිමේ නිකම්ම නිකන් සුදුබත් සහ පොල් සම්බෝල. අනේ සමහරු ලුණු ඉහාගෙන කනවා. ඇත්තම කිව්වොත් ක්ලාන්තේ දාලා විතරක් නතුරුණ එකම මදෑය කියලා හිතනකොටම මම දඩස් ගාලා ඇහැරුණා හීනෙන් පව් නේද? හොඳට ඉස්මෘත්තාව හැදෙන්න තුන් වේල කන්න තියෙන ඇඟපත වෙහෙසන්නේ නැතුව ජීවත් වෙන්න වාසනාව ඇති එකම රැකියාව දියවන්නාවට යන එක. හැමෝම නෙවෙයි හොඳේ, එතනත් ඉන්නවා 10ක් 15ක් යාන්තම් හරි රටට ආදරේ අය. ඇත්තම කිව්වොත් අර ලස්සන විහිළු කතාවක් තියෙනවනේ නේද අහලා ඇති. අධිකරණයේ විත්තිකූඩුවක බොරු කිව්වොත් හිරේ යනවා. මොකද්ද? අධිකරණයේ විත්තිකූඩුවක බොරු කිව්වොත් හිරේ යනවා. හැබැයි දේශපාලන වේදිකාවක බොරු කිව්වොත් පාර්ලිමේන්තු යනවා. දේශපාලන වේදිකාවක බොරු කිව්වොත් කොහෙද නතර වෙන්නේ? කෙලින්ම පාර්ලිමේන්තුවේ. දැන් ඔය ඉන්න තරමක් ඉන්නේ එහෙම බොරු කියලා ගිය අය නේද? අදත් කට ඇරියොත් කියන්නෙම බොරු. අපේ රටේ බලය අරගත්ත දේශපාලන පක්ෂ, රට පාලනය කළ දේශපාලන පක්ෂ මොන තරම් අපිව වට්ටලා තියෙනවද නේද? පසුගිය පරාජයෙන් පසුව හැංගිලා හිටපු සමහර UNP අය අද හරි හරියට තර්ක කරනවා අපේ නායකයා රනිල් මේ රට හදනවාමයි කියලා. UMPට විතරයි රට හදන්න පුළුවන් කියලා දැන් කියන අය ඉන්නවා. දැන් මේ පොහොට්ටුවෙත් සැලකිය යුතු පිරිසක් UMPට එකතු වෙනවා කියලාත් කියනවා. බලන්නකෝ ඊළඟ මැතිවරණයේදී දිනන හැටි කියලා බඩ පොත්තට ඇලිලා දරුවන් කුසගින්නේ එහෙම තියාගෙන තව දවල් හීන දකිනවා. අදට UNP පොරොන්දු ටිකක් විතරක් මතක් කරන්නම් හරිද? හෙට අනිද්දාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොරොන්දු ටිකකුත් ලියන්නම්. හැබැයි ඉතින් මේ එක එක පක්ෂයක පොරොන්දු ටිකක් විතරක් ආය අමුතුවෙන් මතක් කරන්න ඕනේ. මොකද මේ දෙතුන්ගොල්ලෝ මාරුවේ මාරුවට ඔය පොරොන්දුම තමයි හැමදාම කියලා තියෙන්නේ. මේ 1965, 1970 එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ. ඔන්න අහගන්නකෝ මුලින්ම ඒක ලියලා තියෙන විදිය. ඔබේ ආහාරයේ සහ රෙදිපිලි සඳහා අදතරම් ගිනි ගණන් මින් පෙර ගෙවා නැත. දහඩිය මහන්සියෙන් ඔබ උපයන ධනය මොහොතකින් අළු වෙයි. ඔබේ රුපියලේ වටිනාකම දැන් අඩු වී ඇත. ඔබ හරි හම්බ කරන මුදලින් මීට වඩා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබට අයිතිය තිබේ. එහෙම කියලා ගණන් හිලවුත් දාලා තියෙනවා. 1965 පෙර මිල සහ ඔන්න එහෙනම් දැන් මිල සංසන්දනය කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ආහාර ලැයිස්තුකුත් තියෙනවා. දැනට කීපයක් විතරක් කියන්නම්. හාල් සේරුව 1965 පෙර 780යි. කිලෝ එකක් 780යි. 1965 පසු මිල රුපියලයි 725යි. රුපියලයි 725යි. පාන් ගෙඩියක් 1965 පෙර 728යි. 1965 පසු 735යි. කහට තේ කෝපය 705යි. 1965 පසු වැඩි වූ ගාන 707යි. මේ වගේ මහා විශාල ලැයිස්තුවක් තියෙනවා.
දැන් අපට ටෙලිවැකියෙන් කියන්නට අවශ්‍ය මෙයයි. මේක තේරුම් ගන්න. මේ දේශපාලන පක්ෂ දේශපාලනඥයින් වේදිකාවේ බොරු කියලා ඊට පසුව පාර්ලිමේන්තු යනවා. එපමණයි. ඊට පසු අනිත් කණ්ඩායම දැන් සැපද කියලා අහලා එයාලා ඊළඟ වතාවේ බොරු කියලා ඒ අය ආපහු පාර්ලිමේන්තු යනවා. දෙගොල්ලෝ තුන්ගොල්ලෝ මාරුවෙන් මාරුවට යනවා එනවා. ඔව් අපි රටවැසියන් හැටියට මේ බොරු අසමින් එවුනාට බොරු කියලා පිළිගන්නේ නැතුව ප්‍රශ්න කරන්නේ නැතුව ඊළඟ ටීම් එක දිනවනවා. 1948 නිදහසින් පසු දිගටම කරමින් ඉන්නේ ඕක. අදත් කරන්නේ ඕක. හෙටත් ඔය විදිහටම කරමුද නැත්නම් වෙනස් කරමුද? දැන්වත් බොරු කියනකොට ප්‍රශ්න කරමුද? ඔව් ඒකයි අපි දිගින් දිගටම අහන්නේ. 2048 දී සංවර්ධිත රාජ්‍ය සංකල්පයට රට ගෙනියන වැඩපිළිවෙල දැන් කියන්න. මෙන්න මේක තමයි ක්‍රමය කියලා නේද? ඒ අභියෝගය අප නිරන්තරයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කරනවා. දැන් අද රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්නවත් මුදල් හිඟයි කියලා ආචාර්ය බන්දුල කියලා තිබුණා. රටම මන්ද පෝෂණේ. මේ අතර ජනාධිපති නම් එක දිගටම අවමගුල් ගෙවල් වැහි වැහැලා. පාර්ලිමේන්තු ඇතුලේ මන්ද පෝෂණේ නෑ කිය කිය කෑමොර දෙන එක ටීම් එකයි. නෑ තියෙනවා කියන තව ටීම් එකයි. මාර වාග් සංග්‍රාම නේද? හරියට අර වගා සංග්‍රාම වගේ. ඕක ඇතුලේ නම් කාටවත් කිසිම මන්ද පෝෂණයක් නැහැ. අධිපෝෂණය විතරමයි. එන්න යන්න ඈත ගම්වලට. වැඩි ඕනේ නෑ. ඇවිද යමු කොළඹ පැල්පත් අතර. එතකොට මන්ද පෝෂණය ඇහින්ම දැකගන්ට පුළුවන්. තමුන්ලා අධිපෝෂණය නිසා මේ රටට මන්ද පෝෂණය හැදුන කියන එක අද ටෙලිවැකියෙන් මතක් කරනවා. ඔව් තමුන්ලා රටේ පංගුවෙන් රටේ ධනයෙන් 90%ක්ම තම කුට්ටියට වෙන් කර ගැනීම නිසා රටේ සාමාන්‍ය ජනගහනයෙන් 90%ක්ම ඉතිරි 10% තමයි භුක්ති විඳින්නේ. කොහොමද වැඩේ? රටේ ධනපති තමුන්ලාගේ සංඛ්‍යාව 10%ක් විතර. 10%ක් විතර ඔය ධනපති තමුන්ලා රටේ ධනෙන් 90%ක් භුක්ති විඳිනවා. හරිද? එතකොට රටේ ඉතිරි සාමාන්‍ය ජනතාව 90%යි. ඒ ජනතාවටම බෙදිලා යන්නේ 10%යි. ඉතින් ආයේ මන්ද පෝෂණය විතරක් හැදිලා නතර වේවිද? බංකොලොත් විතරක් වෙලා නතර වේවිද? එනිසා අද ටෙලිවැකියෙන් මතක් කරන්නේ දැන් ඇති මේ විෂමතාවේ ඉවත් කිරීම සඳහා රටවැසියන් සටන් කළ යුතුයි.